ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ විද්‍යා රවින්ද්‍ර මහපිරිවෙනෙහි පරිවෙනාධිපති ගල්ලේ ගෙදර මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ මනෝවිද්‍යා උපදේශක රාගම හොරපේ ශ්‍රී සුදර්ශනාරාමාධිකාරී රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩවලවේ මහින්ද ස්වාමින් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්වයන් බෙම්මුල්ල මගලගොඩ පාර පුෂ්පා සේනාධිර මැතිනිය, නෙට්ටඹුව බෝමුණුව පාලිත ධර්මශ්‍රේ පතිරණ මහතා ප්‍රධාන පතිරණ පවුලේ සියලු දෙනා සමග, රාගම කුරුකුලාව නීතිඥ ඩී ටයිටස් පද්මසිරි මහතා ප්‍රධාන පිරිස, ගෞරවනීය දේශකයන්න් වහන්සේට සියලු පින්වතුන් වෙනුවෙන් දැහැත්වට්ටිය පූජා කොට ආරාධනා කරන්නට යෙදුනේ නීතිඥ ඩී ටයිටස් පද්මසිරි මහතා විසින්. සදහවතුනි, ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජ පමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි
රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පුණ්ඩරීකං යතා වග්ගු තෝයේන නූපලිප්පති නූපලිත්තෝම් හි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මනාති ධර්මශ්‍රවණාභිලාසි සදැහැති පින්වතුනි පින්වන්ත දරුවනි මේ වෙසක් සමයේ තථාගත බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට අවධානය යොමු කරන්නට සූදානම් වෙන මොහොත. පහුගිය දින කීපය පුරාම වර්ෂාවද නොසලකමින් බාල තරුණ මහලු හැම දෙනාම ආමිස ප්‍රතිපත්ති පූජාවල නිරත වෙමින් දාන ශීල භාවනා ගුණ වැඩි දියුණු කරමින් තථාගත බුදුපියාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සමරන ආකාරය අපට දකින්න ලැබුණා. ඒක නිසා අද මේ ධර්ම දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබත් මමත් සරණ ගිය ඒ අසහාය පුද්ගලයා. එහෙම නැත්නම් ඒ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිළිබඳවයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන කාරණාව පිළිබඳව ලෝකයේ බොහෝ අය විවිධ අදහස් එළිදක්වලා තිබෙනවා. දැන් ජර්මන් ජාතික හර්මන් හේස එයා ලයිට් ඔෆ් ද ඒසියා කියන පොතේදී ආසියාවේ ආලෝකය බුදුරජාණන් වහන්සේ පිළිබඳව විග්‍රහ කරන්නේ ඉන්දියානු ඉතිහාසයේ නැමැති ගගනතලයෙහි දීප්තිමත්ව බබලන ලක්ෂ සංඛ්‍යාත රජදරුවන් අතර දීප්තියෙන් වැඩිම පහන් තාරකාව සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේය කියලා. එවාගේම මෑත යුගයේ පහළ වෙච්ච 20 වැනි සියවසේ විද්‍යාවේ ගමන් මගට මගහසර පාදල දුන්නු විද්‍යා සංකල්ප අලුත් විද්‍යා සංකල්ප රාශියක් මේ ලෝකයට දායාද කළ ආතර් සී ක්ලාක් මහත්මයා. එතුමාගේ බුදුහාමුදුරුවෝ පිළිබඳව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද, උන්වහන්සේගේ දහම මොන වගේ දෙයක්ද කියන කාරණාව පිළිබඳව ප්‍රකාශයක් තිබෙනවා. එතුමාගේ ඩීප් රේන්ජ් එහෙම නැත්නම් ගැඹුරු මුහුද කියන පොතේදී එතුමා 2050 වසර ගැන මේ විදිහට ප්‍රකාශ කරනවා. මේ 2050 වසරයි මේ වන විට ලෝකයේ සක්‍රීයව පවතින්නේ ගෞතම බුදුන්ගේ දහම පමණි. අනෙකුත් ආගම්වලට පෙර පැවති බලය
අද දක්නට නැත. එම අනෙකුත් ආගම්වල දෙදරා යාම කෙරෙහි බලපෑ. විද්‍යාත්මක සොයා ගැනීම් නමැති කුළු ගෙඩි පහරවල්. බුදුදහම මත ඇද නොවැටුනේ එය කිසිඳු දේව වාක්‍යයක් මත ගොඩ නොනැගුණු දහමක් වන බැවිනි. එතකොට ආතර්සී ක්ලාක් මහත්මාට අනුව මේ බුදුදහමේ ශ්‍රේෂ්ඨත්වයේ රැඳිලා තියෙන්නේ බුදුහාමුදුරුව මිනිස්සෙක්ව ඉඳගෙන මේ ධර්මය දේශනා කිරීම. ඒක නිසා අපි බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්නවා උත්තරීතර මිනිස්සෙක් විදිහට. දැන් ඔබත් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ මම කොහොමද හඳුනාගෙන තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව මම කොහොමද වාක්‍යයක් ලියන්නේ? දැන් මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගෙන්ම විමසපු අවස්ථාවක් තියෙනවා. මම අද ධර්මදේශනාව සඳහා මාතෘකා කරගත්තෙත් ඒ සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සඳහන් වෙන දෝන සූත්‍රය. මේ දෝන බමුණා එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ කවුද කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ඔබ කවුද? දැන් වර්තමානයේත් අපි ගත්තහම බුදුරජාණන් වහන්සේ අපි එක එක විදියට හඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේට අපි එක එක විශේෂණ පද භාවිත කරනවා. අපි බොහෝ වෙලාවට බහුලවම භාවිත කරනවා බුදුරජාණන් වහන්සේ කියලා. බුදුහාමුදුරුවන්ට රජ පදවියක් ලැබලා දීලා. අයි තවත් වෙලාවකට අපි කියනවා බුදු පියාණන් වහන්සේ කියලා. පිය පදවියක් ලැබලා දීලා. ඒ වගේම තවත් වෙලාවකට අපි කියනවා මාගේ අමා මෑණියන් වහන්සේ කියලා මව් පදවියක් ලැබලා දීලා. ඒ වගේම තවත් වෙලාවකට අපි කියනවා මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කියලා අපි ස්වාමිත්වයේ ලැබලා දෙනවා. එතකොට මේ විදිහට අපේ හදවතේ තිබෙන ගෞරවය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කිරීම සඳහා අපි විවිධ විශේෂණ පාවිච්චි කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එදා දෝන බමුණට ප්‍රකාශ කළේ බුද්ධෝති මම් බ්‍රාහ්මණ ධාරේහි. බ්‍රාහ්මණය මම බුද්ධ කියලා හඳුනා ගන්න. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්න තියෙන හොඳම පදය. එවාගේම බුදුරජාණන් වහන්සේත් කැමති වෙච්ච විදිහ, බුදුරජාණන් වහන්සේත් ප්‍රකාශ කරපු විදිහ තමයි බුද්ධ කියන වචනය තරම් බුදුරජාණන් වහන්සේට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් තවත් වචනයක් ඇත්තේ නැහැ. බුද්ධෝති මම් බ්‍රාහ්මණ ධාරේහි. අපට සරලව බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියන එක පිළිබඳව අපේ සංකල්පයක්, අපේ සිත් තුළ හදාගන්න ඕන වෙනකොට අපට කල්පනා කරන්න පුළුවන් එදා මෙදා තුර මේ ලෝකයේ පහළ වෙච්ච, එවාගේම අනාගතයේත් මේ ලෝකයට පහළ වෙනවනම් ඒ සියලු දෙනා අතර අතිශයින්ම බුද්ධිමතා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. බුද්ධ කියන වචනයේම තේරුම බුද්ධිය. මේ ලෝකයේ අවබෝධ කළ යුතු යම් දෙයක් තියෙනවා නම් ඒ සියල්ල අවබෝධ කළා කියන එක තමයි බුද්ධ කියන වචනයේ තේරුම. එතකොට බුදුහාමුදුරුවන්ගේ පසුපස ගමන් කරන ශ්‍රාවකයෝ විදිහට, බුදුහාමුදුරුවෝ සරණ ගිය අය විදිහට අපෙත් අරමුණ වෙන්නේ මේ බුද්ධිය වඩා ගැනීම, මේ බුද්ධිමත් භාවය සාක්ෂාත් කර ගැනීම. ඒක නිසා මේ බුද්ධිය පිළිබඳව කතා කිරීම, සාකච්ඡා කිරීම
අපිට බුදුරජාණන් වහන්සේට කිට්ටු කරන්න සමීප වෙන්න හේතුවක් වෙනවා. දැන් බුද්ධිය කියන එක අපි දන්නව වර්තමාන ලෝකයේ ගත්තහම මේක අධ්‍යාපනයටනේ සම්බන්ධ වෙන්නේ. අපේ දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොහොමද මේ දරුවන්ගේ බුද්ධිය වැඩි දියුණු කරන්නේ කියලා කියන එක. දැන් අද වර්තමාන ලෝකය ගත්තහම අධ්‍යාපනඥයෝ ප්‍රකාශ කරනවා හොයාගෙන තිබෙනවා මේ බුද්ධියේ විෂය ධාරා 8ක් පිළිබඳව, ප්‍රභේද 8ක් පිළිබඳව. දැන් ඔබටත් පුළුවන් කල්පනා කරලා බලලා මේකට නවවැනි බුද්ධියක් එකතු කරන්න. ඉන්න ගමන් කල්පනා කරලා බලන්න. මොකද මේකට කියනවා බහුවේද බුද්ධි න්‍යාය කියලා, මල්ටිපල් ඉන්ටෙලිජන්ස් තියරි කියලා. මේක මුලින්ම ඉදිරිපත් කරපු හොවාඩ් ගාඩ්නර් මුලින්ම බුද්ධි 7යි ඉදිරිපත් කළේ. ඉතින් එතුමාම තමයි පසු කාලෙක මේකට 8වැනි බුද්ධියක් එකතු කළා. පරිසර බුද්ධිය කියන එක එකතු කළා. මොකද එතුමාම ප්‍රකාශ කළා මේ පරිසර බුද්ධිය නැතිව වෙන කිසිම බුද්ධියක් සාර්ථක වෙන්නේ නැහැ කියලා. සියලුම බුද්ධීන් සාක්ෂාත් කර ගැනීමේ පදනම පරිසර බුද්ධියයි කියලා තමයි එතුමා මේ 8වැනි බුද්ධිය එකතු කළේ. ඒක නිසායි මම ඔබට මතක් කළේ 9වැනි බුද්ධිය ඉදිරිපත් කිරීමේ සොයා ගැනීමේ ඉඩ කඩ ඔබට විවෘත වෙලා පවතිනවා. මේ බහුවිධ බුද්ධි න්‍යායට අයිති අනේ බුද්ධීන් පිළිබඳව අපි කතා කළොත් පළවෙනි එක තමයි වාචසික භාෂාමය බුද්ධිය කියලා කියන එක. වාචසික භාෂාමය බුද්ධිය. දැන් මේ බුද්ධිය පදනම් කරගෙන තමයි මේ ලෝකයේ දේශකයෝ, ලේඛකයෝ, සාහිත්‍යකරුවෝ වගේ අය ගොඩනැගෙන්නේ. ඇත්තටම මේ භාෂාමය බුද්ධිය කිසියම් කෙනෙක් තුල ගොඩනැගුණොත් ඒ අය මේ ලෝකයේ අමරණීය වෙනවා. මේ ලෝකයට මඟ පෙන්වන්න බවට පත් වෙනවා. ඒ අය තමයි මේ ලෝකය හසුරුවන්නේ. ඒ අය තමයි මේ ලෝකය සුවපත් කරන්නේ. වාචසික භාෂාමය බුද්ධිය. ඊට පස්සේ දෙවෙනි බුද්ධිය තමයි තාර්කික ගණිතමය බුද්ධිය. දැන් විද්‍යාව හා තාක්ෂණය ගත්තහම ඒක පදනම් වෙන්නේ මේ තාර්කික ගණිතමය බුද්ධියත් එක්කලා. දැන් අද කාලේ ගත්තාමත් මේ ගණිතය විද්‍යාව පිළිබඳවනේ අපේ පුදුමාකාර වැඩි අවධානයක් තියෙන්නේ. එතකොට මේක එක වෙනම බුද්ධියක්, දෙවන බුද්ධිය. තුන්වැනි එක තමයි සංගීත රිද්මයානුකූල බුද්ධිය. ඒ කියන්නේ මේ ගායනය, වාදනය, සංගීතය මේවා පිළිබඳව බුද්ධිය. එතකොට අපි දන්නවා ලෝකයේ ශ්‍රේෂ්ඨ සංගීතඥයෝ ඉන්නවා, ගාන්ධර්වයෝ කියලා අපි කියනවා. ඒ අය බිහි වෙන්නේ මේ බුද්ධිය පදනම් කරගෙනයි. හතරවෙනි බුද්ධිය තමයි කායික සංචලනමය බුද්ධිය. ඒ කියන්නේ මේ ශරීරය හසුරුවලා යම් යම් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, යම් යම් ප්‍රකාශන කිරීමේ හැකියාව. දැන් ඔය සංඥාමය භාෂාවේ ඉඳලා නර්තනය ගත්තහම මේක අපිට උපරිම අවස්ථාව විදිහට සලකන්න පුළුවන්. එතකොට මේ ඒ සඳහා අවශ්‍ය කරන බුද්ධිය තමයි මේ කායික සංචලනමය බුද්ධිය. පස්වෙනි එක තමයි දෘශ්‍ය අවකාශමය බුද්ධිය. ඒ කියන්නේ මේ හිස් අවකාශයේ තුල, පරිසරයේ තුල යම් යම් දේවල් නිර්මාණය කිරීමේ හැකියාව. දැන් අපි දන්නවනේ මේ භෞතිකව මේවා ගොඩනගන්න ඉස්සෙල්ලා මේවා මිනිසුන්ගේ සිත් තුල තමයි නිර්මාණය වෙන්නේ. අපේ රුවන්වැලි සෑය, ජේතවනය, අභයගිරිය මේවා ඉස්සෙල්ලාම මිනිසුන්ගේ සිතක් තුලයි මැවුනේ, පහළ වුනේ. ලෝක මට්ටමින් ගත්තාම ටජ් මහල, චීන මහා ප්‍රාකාරය, අයිෆල් කුළුණ වගේ නිර්මාණ
මේවා ඔක්කෝම ඉස්සල්ලාම මනුස්සයකුගේ සිතක් තුළයි මැවෙන්නේ. එතකොට මෙන්න මේ බුද්ධියට අපි කියනවා දෘශ්‍ය අවකාශමය බුද්ධිය කියලා. හයවැනි එක තමයි අන්තර් පුද්ගල බුද්ධිය. ඒ කියන්නේ මේ සමාජයේ මිනිසුන් දිනා ගැනීමේ, මිනිසුන් අතරට යාමේ, මිනිසුන් සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය කරන බුද්ධිය. දැන් විශේෂයෙන්ම මේක ඕන කරන්නේ දේශපාලනඥයින්ට. ඒක නිසා මේ අන්තර් පුද්ගල බුද්ධිය තියෙන අය ඉතාමත්ම සාර්ථකව ජනතාව අතරට යන්න පුළුවන්. ජනතාවගේ සිද්ධිනා ගන්න පුළුවන්. ජනතාව අතර ප්‍රසාදයට පත් වෙන්න පුළුවන්, ප්‍රසිද්ධිය හදා ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ අන්තර් පුද්ගල බුද්ධිය කියලා. මිනිස්සු ජනතාව සමාජය කළමනාකරණය කර ගන්න මේ අයට තියෙන හැකියාව. ඊට පස්සේ හත්වෙනි බුද්ධිය තමයි පුද්ගල ඇතුළාන්ත බුද්ධිය. ඒ කියන්නේ තමා පිළිබඳව ගවේෂණය කරන බුද්ධිය. තමාගේ අභ්‍යන්තරය පිළිබඳව ගවේෂණය කරන බුද්ධිය. තමා කවුද? මේ ලෝකය මොකක්ද? අපි මොනවද මේ ලෝකයේ තුල කරන්නේ? මේ ලෝකයෙන් එතර වීමක් තියනවද? ඒකට අපි මොකද කරන්න ඕන? මෙන්න මේ විදිහට ආත්ම සාක්ෂාත්කරණය පිළිබඳව විමසන බුද්ධිය තමයි පුද්ගල ඇතුළාන්ත බුද්ධිය කියලා කියන්නේ. අටවැනි බුද්ධිය තමයි පරිසර බුද්ධිය. මේකට කියනවා ස්වභාව ධර්ම බුද්ධිය කියලා. අපි මෙතනදී තේරුම් ගන්න ඕන කාරණාව තමයි මේ බුද්ධි අටම කාටවත් පිහිටන්නේ නැහැ බුදුවරයෙකුට ඇර. සාමාන්‍යයෙන් එක මිනිස්සෙකුට පිහිටන්නේ එක බුද්ධියයි. ඒකනේ අපේ කතාවටත් කියන්නේ ලොවෙන් එකෙක් එක දෙයකට වෙයි සමත කියලා. හැබැයි මේ බුද්ධිය පිළිබඳව ඉදිරිපත් කරපු අයම ප්‍රකාශ කරනවා ඇතැම් කෙනෙකුට බුද්ධි දෙකක් තුනක් වගේ තියෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ගත්තහම එක මිනිස්සෙකුට තියෙන එක බුද්ධියයි. ඒක නිසා දරුවන්ගේ බුද්ධිය වඩවන්න බලාපොරොත්තු වන දෙමව්පියෝ ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි තමාගේ දරුවා තුල පවතින බුද්ධිය, මේ සඳහන් කරපු බුද්ධීන් වලින් මොන බුද්ධියද වැඩිපුර තියෙන්නේ කියලා හොඳට හොයලා බලන්න ඕන. දැන් ජපානයේ වගේ රටවල මේක ලස්සනට කරනවා. ඒගොල්ලෝ පහවසරට එනකොට ඒගොල්ලන්ගේට පරීක්ෂණයක් පවත්වලා ඒගොල්ලන්ගේ බුද්ධිය හඳුනාගෙන දරුවට ඕන විදිහට ඉගෙන ගන්න දෙන්නේ නැහැ. දෙමව්පියන්ට ඕන විදිහට උගන්වන්න දෙන්නේ නැහැ. ඒ රටේ අධ්‍යාපන ක්‍රමයට අවශ්‍ය විදිහට දරුවාගේ බුද්ධිය හඳුනාගෙන ඒ අනුව දරුවට ඉස්සරහට යන්න අවශ්‍ය පදනම තමයි සකස් කරලා දෙන්නේ. ඉතින් අපේ රට ගත්තහමත් මට හිතෙනවා මේක අපේ දෙමව්පියන්ට ඉතාමත්ම වැදගත් වෙයි කියලා. මේ විදිහට දරුවාගේ බුද්ධිය හඳුනාගෙන ඒ අනුව අපි දරුවට ඉස්සරහට යන්න අවස්ථාව දුන්නොත් එහෙම ඒ දරුවා කවදාවත් අසරණ වෙන්නේ නැහැ. මේ ලෝකය තුල තමාට හිමි තැන හොයාගෙන එයාට යන්න පුළුවන්කම ලැබේවි. ඉතින් මෙතනදී අපේ අවධානයට යොමු වෙන්න ඕන කාරණාව තමයි මේ සියලු බුද්ධීන් වල පදනම පරිසර බුද්ධිය කියලා කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ චරිතය ගත්තහම අපිට මේක බොහෝම හොඳට පේනවනේ. දැන් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ස්වභාව ධර්මය තුල, ස්වභාවික පරිසරය තුල, ලුම්බිනි සල්ලුයනේ. බුදුරජාණන් වහන්සේ බුදුනේ ස්වභාවික පරිසරයේ ඇසතු වෘක්ෂය යට. බුදුරජාණන් වහන්සේගේ පරිණිරවාණය සිද්ධ වුනේ ස්වභාවික පරිසරයේ තුල උපවත්තන සල්ලුයනේ. දැන් බලන්නකෝ, දැන් අදටත් ඉන්නවානේ ඔය පරිසරවේදීන් කියලා ජාතියක්. ඒගොල්ලෝ ඇත්තටම
ඇත්තටම පරිසරවේදීනුත් ඉන්නවා. ගොඩක් ඉන්නේ තමන් පරිසරවේදීන් කියලා හඳුන්වා ගන්න අය. නිකමට කල්පනා කරලා බලන්න ඔය කිසිම පරිසරවේදියෙක් ගහක් යට ඉපදිලා තියෙනවද කියලා. එහෙම නැත්තම් බුදු වෙන්න බැරි වුණා නම් අඩුම ගානේ ඒගොල්ලන්ගේ ජීවිතේ වැදගත්ම සිද්ධියක් විදිහට සලකන ඔය ආවාහ විවාහ මංගල්‍යවත් බලන්න ගහක් යට අරගෙන තියෙනවද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දිහාවේ බලනකොට අපිට පේනවා උන්වහන්සේගේ පරිසර බුද්ධිය කොතරම්ද කියන එක, උන්වහන්සේගේ ජීවිතය මේ පරිසරයට කොච්චර සම්බන්ධද කියන එක. දැන් විශේෂයෙන්ම අපේ දහම තුල භාවිත වෙනවා සම්ප්‍රදායක්, කොතන හරි තැනකට බුදුහාමුදුරුව එක්කරන් යන්න ඕන නම් එතනදි කරන්නේ පරිසරයේ පිළිබඳව වර්ණනා කරන එක. දැන් ඔය අපේ මජ්ක්‍ධිම නිකායේ අරිය පරිේශන සූත්‍රයේදී අපිට හම්බ වෙනවා ආනන්ද හාමුදුරුවන්ට අවශ්‍ය වෙනවා බුදුහාමුදුරුව රම්මක කියන බමුණාගේ ආශ්‍රමයට බුදුරජාණන් වහන්සේ වඩමවාගෙන යන්න. මෙතනදී ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා ප්‍රකාශ කරන්නේ අයං භන්තේ රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ අවිදූරේ. ස්වාමීනි, මේ රම්මක බමුණගේ ආශ්‍රමය මේ ළඟ තියෙන්නේ. රමණීයෝ භන්තේ රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ. ස්වාමීනි, රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය හරි ලස්සනයි. පාසාදිකෝ භන්තේ රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ. රම්මක බමුණාගේ ආශ්‍රමය ප්‍රසාදජනකයි. සාදු භන්තේ භගවා යේන රම්මකස්ස බ්‍රාහ්මනස්ස අස්සමෝ තේනුපසංකමතු. බුදුරජාණන් වහන්සේ රම්මක බමුණාගේ ආශ්‍රමයට වඩිනවනම් හරිම හොඳයි. බලන්නකො බුදුහාමුදුරුවන්ගේ මේ පරිසර බුද්ධියට ආමන්ත්‍රණය කරන හැටි. ඒ වගේම අපි කවුරුත් හොඳටම දන්න ඉතාමත් ප්‍රසිද්ධ තැනක්නේ කාලුදායි තේරගාතා. සුද්ධෝදන රජතුමා තමාගේ පුතා බුද්ධත්වයට පත්වුණාට කියලා දැනගත්තට පස්සේ තමන්ගේ උපන් ගමට කිඹුල්වත් නුවරට වඩමවා ගන්න කී දෙනෙක් නම් යැව්වද? ඒ කිසිම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වඩමවා ගන්න බැරුව ගියා. අන්තිමට මේ කටයුත්ත බාරගත්තේ කාලුදායි ඇමතියා. කාලුදායි ඇමතියා ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ පැවිදිත් වෙලා බුදුරජාණන් වහන්සේගේ පරිසර බුද්ධියට ආමන්ත්‍රණය කළා. ඒක තමයි යොදාගත්තු අවසාන උපක්‍රමය. අවසාන උපක්‍රමය බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වඩමවන්න. අංගාරිනෝදානි දුමා බදන්තේ ඵලේසිනෝ චදනං විප්පහාය තේ අච්චිමත්තෝව පභාසයන්ති සමයෝ මහාවීර භගීරතානං. බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා බුදුහාමුදුරුවනේ, මේ දවස්වල ගස්වල දලු ගිනි අඟුරු වගේ. මේ කියන්නේ මාර්තු මාසේ ගැනනේ. මාර්තු මාසේ තමයි කාලුදායි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට එක්කරන් යන්න පටන් ගත්තේ. මේ මාර්තු මාසේ ගැනයි කියන්නේ. ගිනි අඟුරු වගේ ගස්වල කොළ, අර පරණ කොළ, දිราපත් කොළ වේලිච්ච පරණලා ඔක්කොම අතහැරිලා, ඵලේසිනෝ ඵල බලාපොරොත්තුවෙන්, අලුත් මල් ඵල බලාපොරොත්තුවෙන් පරණ කොළ අතු ඔක්කෝම අතෑරලා දාලා අලුත් දලු දාලා ගිනි අඟුරු වගේ දැන් ගස් දිලිසෙනවා. තේ අච්චිමත්තෝව පභාසයන්ති, ගින්දර වගේ ඒ ගස් දිලිසෙනවා. දැන් අදත් අපි කියන්නේ ගින්දර වගේ කියලා. මේ තරුණ ළමයි එහෙම භාවිත කරනවා කොහොමද කියලා. එහම ගින්දර තමයි, ගින්දර වගේ කියලා. එතකොට මේ ගින්දර වගේ කියන එක 2568ක් පැරණි කතන්දරයක්. දැන් කාලුදායි හාමුදුරුවෝ මුලින්ම සඳහන් කළේ ඉතිහාසි වාර්තාගත වෙන විදිහට.
තේ අච්චිමත්තෝව පභාසයන්ති ගින්දර වගේ ගස් බබලනවා. බුදුහාමුදුරුවනේ මේක තමයි කිඹුල්වත් නුවරට වඩමවන්න හොඳම කාලය. ඒ විතරක්ද දුමානි පුල්ලානි මනෝරමානි සමන්තතෝ සබ්බ දිසා සවන්ති පත්තං පහාය පල මාසසානං කාලෝ ඉතෝ පක්කමනාය වීර. ඉතින් මෙතනදි කාලුදායි හාමුදුරු හරිම ලස්සන යෙදුමක් පාවිච්චි කරනවා ගස් පිපිලා කියලා. අපි දන්නේ මල් පිපෙනවනේ. දැන් බලන්නකෝ එදා මෙදා තුර සාහිත්‍යයේ මේ වගේ යෙදුමක් අපිට හම්බ වෙනවද කියලා. දුමානි පුල්ලානි ගස් පිපිලා. එතකොට බලන්න මොනතරම් මේ සාහිත්‍යාත්මක අවබෝධයක් පරිසර බුද්ධියක් එදා කාලුදායි හාමුදුරුව තුල පැවතිලා තිබෙනවද. අන්න ඒ පරිසර බුද්ධිය තමයි එදා කාලුදායි හාමුදුරුව බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වඩමවා ගැනීම සඳහා භාවිත කළේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන කොටත් මේ ස්වභාවික පරිසරයේ සුන්දරත්වය පිළිබඳව දේශනා කරපු උපමා අපිට ඕන තරම් හොයාගන්න පුළුවන්කම තිබෙනවා. දැන් මේක ත්‍රිපිටකයේ එක පොලක හැම නෙවෙයි කීප පොලකම අපිට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ නිතර ගන්න උපමාවක්. සුන්දර පොකුණක්. සේයතාපි භික්ඛවේ පොක්කරණි. මහණෙනි හරි ලස්සන පොකුණක් තියෙනවා. මේක කොහොමද අච්ඡෝදකා සේතෝදකා සීතෝදකා සාතෝදකා සේතකා සුප්පතිත්තා නානා රුක්කේහි සංචන්නා. අච්ඡෝදකා අච්ඡෝදකා කියලා කියන්නේ පැහැදිලි වතුර. අඩිය පේනවා. අපි කියන්නේ නිල් කැටේ වගේ කියලා. අච්ඡෝදකා. සාතෝදකා මිහිරි වතුර. මිහිරි වතුර හරිම රසයි. රස වතුර මිහිරි වතුර. සමහර අය කියනවා අම්මා වගේ කියලා. ඒ තරම් මිහිරි සාතෝදකා. සීතෝදකා ඒ වගේම සීතල වතුර. ඒ වගේම සේතෝදකා සුදු වතුර. දැන් බලන්න ඔබට චිත්‍රයක් අඳින්න පුළුවන්ද කියලා මේ පොකුණ. එතකොට වතුර වර්ග හතරක් ඔබ අඳින්න ඕන. වතුරේ තියෙන ලක්ෂණ හතරක් ඔබ පෙන්වන්න ඕන. මොනවද? අච්ඡෝදකා වතුරේ පැහැදිලි බව පෙන්වන්න ඕන. සාතෝදකා ඒ වතුරේ තිබෙන මිහිරි බව රසවත් බව පෙන්වන්න ඕන. සීතෝදකා ඒ වතුරේ තිබෙන සිසිල පෙන්වන්න ඕන. සේතෝදකා ඒ වතුරේ තිබෙන සුදු පැහැයක් පෙන්වන්න ඕන. ඒ විතරක්ද සේතකා සුප්පතිත්තා සුදු වැලි තලාව නානා රුක්කේහි සංචන්නා නොයේ ගස්කොලං මේ පොකුණ වටේ තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට උපමා බුදුරජාණන් වහන්සේ නිතර තමන්ගේ ධර්ම දේශනා සඳහා භාවිත කළා. ඒ විතරකුත් නෙවෙයි පස්සේ කාලෙකදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට තමාගේ අතීතය පිළිබඳව කතා කරන තැන්වලදී දැන් ඔය අපේ වැඩිහිටියොත් තමාගේ අතීතය පිළිබඳව යම් යම් ප්‍රකාශන දූ දරුවෝ මුනු බොරෝ මිනි බිරියෝ පිරිවරාගෙන පස්සේ කාලෙක කියනවනේ මම ඉස්සර මෙහෙමයි තරුණ කාලේ මෙහෙමයි ඔහොම කියලා පරණ කතන්දර. බුදුහාමුදුරුවොත් එහෙමයි තමාගේ පරණ කතන්දර භික්ෂූන් වහන්සේලා වට කරගෙන කියලා තියෙනවා. එහෙම කියන්දි බුදුරජාණන් වහන්සේ එක තැනකදී පැහැදිලි කරනවා තමන් දුෂ්කරක්‍රියා කරන්න ඇයි මේ උරුවෙල් දනව්ව එදා තෝරගත්තේ කියලා. රමණීයෝ වත භූමි භාගෝ. ඒ භූමි භාගය හරිම රමණීයයි. පාසාදිකෝච වනසණ්ඩෝ. ඒ කැලෑ ලැහැබ හරිම ප්‍රසාද ජනකයි. නදීච සන්දති ගංගාවත් ගලාගෙන යනවා. මොකක්ද ගංගාව? නීරංජරා නදිය. සේතකා සුප්පතිත්තා සුදු වැලි තලාව පිහිටලා තියෙනවා. සමන්තාච ගෝචරගාමෝ හාත්පසින්
ගොදුරුගමත් තිබෙනවා. ආහාරපාන ආදිය සොයාගන්න අපහසුවක් නෑ. අලං වතිතං කුල පුත්තස්ස පධානත්තිකස්ස පදානාය. මීට වඩා තවත් සොඳුරු බිමක් ප්‍රධාන වීර්‍ය වඩන කෙනෙකුට, බුද්ධත්වය පිළිබඳව ගවේෂණය කරන කෙනෙකුට, මේ ලෝකයේ පරම සත්‍යය පිළිබඳව පර්යේෂණය කරන කෙනෙකුට කොහෙද තියෙන්නේ කියලා එදා බුදුරජාණන් වහන්සේ තමන් උරුවෙල් දනව්ව තෝරා ගැනීමට බලපාපු කරුණු කාරණා පිළිබඳව භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා. එවාගේම මේ බුද්ධිය වඩා ගැනීම, එහෙම නැත්තං අධ්‍යාපනයත් එක්කලා මේ පරිසරයේ තියෙන සම්බන්ධය අපිට හම්බ වෙන තවත් තැනක් තමයි දීඝ නිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය. මේක සඳහන් වෙන්නේ අජාසත්ත රජතුමාගේ ප්‍රකාශනයක් විදිහට. එතකොට අපිට පේනවා එදා අජාසත්ත රජතුමත් මේ පරිසර බුද්ධියේ වටිනාකම හඳුනාගෙන හිටියා කියන එක. දැන් අපි දන්නවානේ අජාසත්ත කියලා කියන්නේ මගධයේ රජතුමානි, බිම්බිසාර රජුරුවන්ගේ පුතානි. එක දවසක් මෙතුමා තමාගේ රජ මාලිගාවේ ඉහළ මාලයට ගොඩ වෙනවා. මෙතුමා දකිනවා රාත්‍රියේ හඳ එළිය වැටිලා අවට පරිසරය සඳ එළියෙන් නැහැවිලා පවතිනවා. ඉතින් මේ වෙලාවේ මෙතුමාගේ සිතේ මොනතරම් චමත්කාරයක් හටගත්තද කියලා කියනවනම්, එතුමා වහාම තමාගේ ඇමති මණ්ඩලය රැස් කරනවා. තමන්ගේ ඇමති මණ්ඩලය රැස් කරලා ප්‍රකාශ කරනවා, රමණීයෝ වතභෝ දෝසිනා රත්ති, ඇමතිවරුනි අද මේ රාත්‍රිය සඳ රැසින් හරිම රමණීයයි. අභිරූපා වතභෝ දෝසිනා රත්ති, ඇමතිවරුනි අද මේ රාත්‍රිය සඳ රැසින් හරිම අභිරූපයි. දසනියා වතභෝ දෝසිනා රත්ති, ඇමතිවරුනි අද මේ රාත්‍රිය සඳ රැසින් හරිම දර්ශනීයයි. පාසාදිකා වතභෝ දෝසිනා රත්ති, ඇමතිවරුනි අද මේ රාත්‍රිය සඳ රැසින් හරිම ප්‍රසාදජනකයි. ලක්ඛඤ්ඤා වතභෝ දෝසිනා රත්ති, අද මේ රාත්‍රිය සඳ රැසින් හරිම ලස්සනයි. ඊළඟට තමයි වැදගත්ම ප්‍රකාශය කියන්නේ, කංනු ඛජ්ජ සමනං වා බ්‍රාහ්මණං වා පෛරුපාසෙය්‍යාම, අද මම යමක් ඉගෙන ගන්න කා ළඟටද යන්නේ, අද මම යම් දෙයක් ඉගෙන ගන්න කා ළඟටද කවුරු හම්බ වෙන්නද යන්නේ කියලා එදා අජාසත් රජතුමා තමාගේ ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කළා. එතකොට මේ විදිහට බලනකොට අපිට පේනවා මේ අධ්‍යාපනයත් එක්කලා, එම නැත්තං අපේ බුද්ධිය වඩා ගැනීමත් එක්කලා මේ පරිසරය බුද්ධියේ තිබෙන වටිනාකම පිළිබඳව, පරිසරයේ තියෙන වටිනාකම පිළිබඳව. ඉතින් මම අර මුලින්ම අද ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් සඳහන් කරපු ගාථාව. දැන් එතන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව හඳුන්වා දීපු හැටිනේ. දැන් බුදුහාමුදුරුව තමන් හඳුන්වලා දෙන්නේ ඉතාම සුන්දර මේ පරිසරයේ තියෙන සංකල්පයකින්. පුණ්ඩරීකං යතා වග්ගූ තෝයේන නූපලිප්පති. පුණ්ඩරීකං කියලා කියන්නේ නෙළුම් මලක්. නෙළුම් මල. එතකොට මෙතන නිකම්ම නෙළුම් මලක්කුත් නෙවෙයි, වග්ගූ. වග්ගූ කියලා කියන්නේ සුන්දර නෙළුම් මලක්. එතකොට හිතලා ගන්නකො, දැන් අංග සම්පූර්ණ හොඳට පිරිච්ච, මනාව වැඩිච්ච, ඉතාමත්ම සුන්දර අංග සම්පූර්ණ නෙළුම් මලක්. පුණ්ඩරීකං යතහවග්ගු,
බුදුහාමුදුරුව තමන්ව හඳුන්වල දුන්නේ එහෙමයි. පුණ්ඩරීකං යථාවග්ගෝ. ඇයි බුදුහාමුදුරුව මේ නෙළුම් මල යොදාගත්තේ? මොකක්ද මේ නෙළුම් මලේ තියෙන විශේෂත්වය? තෝයේන නූපලිප්පති. මේ නෙළුම් මල වතුරේ ගෑවෙන්නේ නැහැ. වතුරේ ගෑවෙන්නේ නැහැ. නූපලිත්තෝමි ලෝකේන බුදුහාමුදුරුව සඳහන් කරනවා, මමත් එහෙමයි බමුණ, වතුරේ ගෑවෙන්නේ නැහැ. මොකද්ද මේ වතුර? ඔබ අපි ජීවත් වෙන ලෝකය. මේ සාමාන්‍ය ලෝකය ගත්තහම මේක පල්වෙච්ච ලෝකයක්, ගඳ ගහන ලෝකයක්, අපිරිසිදු ලෝකයක්, ජරා ලෝකයක්, වතුර වගේ, මඩ වතුර වගේ, පල් වතුර වගේ, අපිරිසිදු වතුර වගේ. නෙළුම් මල, නෙළුම් මලේ මුල් තියෙන්නේ ඔය මඩ වතුරේ තමයි, ඔය පල් වතුරේ තමයි. නෙළුම් මල පෝෂණය වෙන්නේ ඔය මඩ වතුරෙන් තමයි. හැබැයි නෙළුම් මල කොයිම වෙලාවකවත් ඒ වතුර ස්පර්ශ කරන්නේ නැහැ. ඒ වතුරේ ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මමත් ඔබ ජීවත් වෙන ඔය ලෝකයේම, ඔය සමාජයේම ඔබ වගේම ආහාර අනුභව කරමින්, ඔබ වගේම ඇඳුම් පැළඳුම් භාවිත කරමින්, ඔබ වගේම මේ සමාජය තුල හැසිරෙමින්, ඔබ වගේම මේ සමාජය ඇසුරු කරමින් කටයුතු කරනවා. හැබැයි නූපලිත්තෝම් හි ලෝකේන, මමත් ලෝකය සමග ඇලෙන්නේ නැහැ, ලෝකය සමග ගැටෙන්නේ නැහැ. ඉතින් අපිට හරි ලස්සන තැනක් තියෙනවා මේ වෙනස හොයාගන්න. සුත්ත නිපාතයේ ධනිය සූත්‍රය. ධනිය කියලා කියන්නේ බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු ධනවාදී පුද්ගලයෙක්, ධනවාදී තැනැත්තෙක්. මෙයා භෞතිකවාදියෙක්, යමක් කමක් තිබුණා, අහෝ මහි ගංගා තීරයේ මෙයා හොඳට තමාගේ ගෙදරත් හදාගෙන හිටියේ, බොහොම සැප පහසු ජීවිතයක් ගත කළා. එක දවසක් බුදුහාමුදුරුව මහි ගංගා තෙරට වැඩියට පස්සේ මේක දකිනවා ධනිය. ධනිය ධනිය කල්පනා කරනවා, බුදුහාමුදුරුව තනියම ඉන්නේ, මුකුත් නැතුව ඉන්නේ, ගහක් මුලේ වැඩ ඉන්නේ. එතකොට ධනියට තමන් ගැන ආඩම්බරයක් ඇති වෙනවා, තමාගේ වස්තුව පිළිබඳව. එයා බුදුහාමුදුරුවන්ට ඇහෙන්න සීපදයක් කියනවා. බුදුහාමුදුරුවන්ට ඇහෙන්න සීපදයක් කියනවා තමාගේ උජාරුව පිළිබඳව, තමාගේ ආඩම්බරේ පිළිබඳව. අක්කෝදනෝ දුද්ධකීරෝ හමස්මි අනුතීරේ මහියා සමානවාසෝ චන්නා කුටි ආහිතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේව. මෙතනදී කියනවා පක්කෝදනෝ, මගේ ගෙදර බත හොඳට පැහිලා තියෙන්නේ, ඉදිලා තියෙන්නේ. දුද්ධ කීරෝ හමස්මි, කිරි ටිකත් මම දැන් දොවාගෙන ගේ ඇතුළට අරගෙනයි තියෙන්නේ. මට ආහාර පානවල කිසිදු අඩුවක් නැහැ. සියල්ල සම්පූර්ණයි මගේ ගේ ඇතුලේ. ඒ විතරක්ද, අනුතීරේ මහියා සමානවාසෝ, මේ මහි ගංගාව අසබඩ සීතලයි, නමුත් මට සීතල නෑ, මගේ බිරිඳ ගේ ඇතුලේ ඉන්නවා, මාත් සමග ඉන්නවා. ඒ විතරක්ද, චන්නා කුටි, මගේ ගෙයි කවුළු ටික වහලයි තියෙන්නේ. මේ සීතල මට ප්‍රශ්නයක් නෑ, සීතල සුළඟ මට ප්‍රශ්නයක් නෙවෙයි. ආහිතෝ ගිනි, මගේ ගේ ඇතුලේ හොඳට ලිපත් පත්තු කරලා තිබෙනවා, ගින්දරවල උණුසුමත් මට තියෙනවා. අතචේ පත්තයසි පවස්ස දේව, ඒක නිසා වැස්ස ඔබ කැමතිනම් වහින්න, ඇති තරම් වහින්න කියලා තමාගේ ආඩම්බරය බුදුරජාණන් වහන්සේට ඇහෙන්න ප්‍රකාශ කරනවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ධනිය බමුණට සඳහන් කරනවා තමා විඳින සුන්දරත්වයේ පිළිබඳව. අක්කෝදනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහි ඒක රත්ති වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතචේ පත්තයසි පවස්ස දේව. අක්කෝදනෝ, මට කේන්ති යන්නේ නැහැ. කල්පනා කරලා බලන්න, මේ කේන්තිය කේන්තිය මොනතරම් ප්‍රශ්න ඇති කරනවද, ගැටලු ඇති කරනවද? ඔබට කේන්ති යනවද?
බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මට කේන්තියන්නේ අක්කෝදනෝ. දුද්ධ කීලෝ හමස්මි, මම සියලු කෙලෙස් ගලෝල දාලා ඉන්නේ පුදුමාකාර සුවපත් බවකින් ඉන්නේ. අනුතීරේ මහී ඒක රත්තිවාසෝ, මේ මහී ගංගාව අසබඩ මම හෙට එළි වෙනකන් ඉන්නවා, මට කිසි සීතලක් නෑ, මම තනියම ඉන්නේ. විවටා කුටි, මගේ හදවත විවෘතයි, මගේ ළඟ රහස් නෑ. ඒකනේ අරහං කියන්නේ. නිබ්බුතෝ ගිනි, මම ගිනි ඔක්කොම නිවලා තියෙන්නේ. දනිය ඉන්නේ පත්තු කරගෙන, බුදුහාමුදුරු ඔක්කොම නිවලා තියෙන්නේ. අතචේ පත්තයසි පවස්ස දේව, ඇති තරං වැස්ස වහින්න, වහිනවනං වහින්න කියලා මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට මෙතනදී අපිට ඉතාමත්ම ලස්සනට පැහැදිලි වෙනවා සාමාන්‍ය ලෝකයාගේ සහ බුදුරජාණන් වහන්සේගේ වෙනස පිළිබඳව. ඒ වාගේම මේ පරිසර බුද්ධිය පිළිබඳවත්, බුදුරජාණන් වහන්සේගේ පරිසර බුද්ධිය පිළිබඳවත්, අපිට මේ ඒ හැකියාව පිළිබඳවත්, මේ සියල්ල පිළිබඳව අපිට මේ තුලින් පැහැදිලි වෙනවා. ඒක නිසා බුද්ධිය හොයන ඔබ, බුද්ධිය වැඩි දියුණු කරගන්න බලාපොරොත්තු වෙන ඔබ, මේ පරිසර බුද්ධිය පිළිබඳව අවධානය යොමු කරන්න, පරිසරයට යන්න. අද අධ්‍යාපනඥයෝ මේකට කියන්නේ go to the nature කියලා. ඒ තුලින් හොඳ බුද්ධිය වඩා වැඩි දියුණු කරගන්න ඔබ හැම දෙනාටම මේ ධර්ම ශ්‍රවණානි සංසය ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා මේ වෙලාවේදී ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. බෙම්මුල්ල මගලගොඩ පාර 35/3 නිවසේ පදිංචි පුෂ්පා සේනාධිර මැතිණිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. මීට වසර 8කට පෙර දිවංගත වුණු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය ශ්‍යාමලී ධම්මිකා සේනාධිර සොහොයුරිය සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, විශ්‍රාමලත් යතුරු ලේඛිකා මේලින් සේනාධිර මෑණියන්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක SPS සේනාධිර ආදරණීය පියාණන් වයලට් සෝමා වීරවර්ධන නැන්දෙනිය, පාඨශාලාචාර්යතුමිය, ඒ වගේම විදුහල්පති W.A. දයරත්න මාමණ්ඩිය, එතුමා දිවංගත වුණේ මීට වසර 14කට පෙර, ඒ වගේම හෙදිපාලිකා ඇසලින් නෝනා සේනානායක ලොකු අම්මා ප්‍රධාන, මිය පරලව ගිය සංසාරගත සියලුම නෑසියන් හිතමිතුරන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, මේ හැම දෙනාගේම භවගාමී ජීවිත වාසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාව, බේලින් නෝනා සේනානායක ලොකු අම්මා, AD එලිසහාමි ඥාතිවරිය ප්‍රධාන, සුජීවත්ව සිටින සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමත්, මහා සංගරුවනට පින් අනුමෝදන් කිරීමේ අරමුණත් ඇතිවයි. බෙම්මුල්ල මගලගොඩ පාර 35/3 නිවසේ පදිංචි පුෂ්පා සේනාධිර මැතිණිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. නිට්ටඹුව බෝමුණුව එන්නේ පොඩි නෝනා මෑණියන්ගේ 81 ජන්මදිනය. එතුමියට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම, අපි ඔබතුමියට සුව සපිරි උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 8 ජන්මදිනය සමරන සෙසන්දි රන්විදුනි ගමගේ දුවනියට නිරෝගී සුවය, අධ්‍යාපන කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව, වසර 24කට පෙර දිවංගත වුණ AP ගුණදාස පියාණන් සිහිපත් කොට පින් අනුමෝදන් කිරීම, නමින් මියගිය පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමේ අරමුණ ඇතිව අද දවසේ ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ AP පාලිත ධර්මශ්‍රී පතිරණ, ඒ වගේම AP තමරා කුමාරි පතිරණ, AP ගයානි කුමාරි පතිරණ, අමරණී උදේලතා සුබසිංහ ලේලිය, ඒ වගේම ප්‍රියන්ත කුමාර බෑණනුවන්, GG අසංක ගමගේ බෑණනුවන්, මේ හැම දෙනාම පවුලේ දූ දරුවන් සමග ධර්මදේශනාවේ දායකත්වයට එක් වෙනවා. නිට්ටඹුව බෝමුණුව නිවසේ සිට මේ හැම දෙනාටම අපේ නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා.
රාගම කුරුකුලාව නීතිඥ ටයිටස් පද්මසිරි මහතා, සුමිත්‍රා පද්මසිරි මැතිණිය ප්‍රධාන දූදරුවන් හැම දෙනාම ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ අද දිනට යෙදෙන ටයිටස් පද්මසිරි පියාණන්ගේ 80 වැනි ජන්මදිනය නිමිත්තෙන්. එතුමාට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතිව අපි ඔබතුමාට සුව සපිරේ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ටයිටස් පද්මසිරි මහත්මාට මෙලව උත්පත්තිය ලබා දී ඇති දැඩි කළ දෙමව්පියන් W.R. යවති මැතිණිය සහ පියාණන් D. උපාසක අප්පුහාමේ පියාණන්ට පින් අනුමෝදන් කිරීම සිහිපත් කිරීම, සුමිත්‍රා පද්මසිරි මැතිණියගේ දිවංගත වන මෑණියන් වෙතානගේ බේබි නෝනා මැතිණිය සිහි කිරීම, කොරනෙලිස් අප්පුහාමේ පියාණන් සිහිකොට පින් අනුමෝදන් කිරීම, මෙම ජීවිත ගමනේදී තමන්ට සිප් සතර දුන් දයාබර ගුරුවරුන්ට, නිසි මඟ පෙන්වා දුන් කල්යාණ මිත්‍රයන්ට පින් අනුමෝදන් කිරීම, මඩිහේ පඤ්ඤාසිහ නාහිමි වජිරාරාම වාසී නාරද ස්වාමීන් වහන්සේ, ගංගොඩවිල සෝම හිමි, ඒ වගේම අංකෙලි මඩිල්ලේ ධම්මරතන හිමි, දඩල්ලේ ඥානාලෝක හිමි ප්‍රධාන අපවත් වී වදාළ ත්‍රිනිකායක සංඝ පීතෘන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීම, අනන්ත සසර ගමනේදී නමින් මිය පරලොව ගිය සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීම, ශ්‍රී ලංකාවේ වසර 35ක් පුරා පැවති කුරිරු යුද්ධයෙන් මිය ගිය සියලුම රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම, සුජීවත්ව සිටින ටයිටස් පද්මසිරි පියාණන්ටත් සුමිත්‍රා පද්මසිරි මැතිණියටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, දරු මොනුබරන් වන ප්‍රබෝධහා යසෝදා මංගල මිනිබෙරියන් වන කෙත්මි චමෙලි බෑනනුවන් ආසිරි ලේලිය මේකලා යන අයගේ රැකී රක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සියල්ල සඵල වේවා කියන ප්‍රාර්ථනාව සම්බුදු සසුන සුරකින සියලුම සම්යද්දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට, ලොවේ සිල් ගුණදම් රකින පින්වත් ස්වාමින් වහන්සේලාට මෙන්ම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය පතා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ රාගම කුරුකුලාව නීතිඥ ටයිටස් පද්මසිරි මහතා සමග සුමිත්‍රා පද්මසිරි මැතිණිය ප්‍රධාන දූදරු පිරිස. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. අද ධර්ම දේශනාවේ දායකත්වයන් දැරූ ඒ පින්නතුන්ගේ අරමුණු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ උපන් දිනය සමරන පින්නතුන් හැම දිනාටම වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා. තුන්රුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, දෙවියන්ගේ දෙව් රැකවරණ සැලසේවා. එවාගෙම මිය පරලොව යන්නට යෙදුන ඒ පින්නතුන්ගේ පරලොව ජීවිත වාසනාවන්ත වේවා, සැපවත් වේවා, සංසාර ගමන යහපත් බවට පත් වේවා. අවසාන වශයෙන් අපි හැම දිනාටම බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාල ශාන්ති ලක්ෂණ අමා මහ නිවණින් සැනසීම පිණිසම මේ ධර්ම ශ්‍රවණානි සංසය ඒකාන්ත වශයෙන්ම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ධර්මදේශනයේ පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ විද්‍යා රවීන්ද්‍ර මහපිරිවෙනෙහි පරිවෙනාධිපති ගල්ලේ ගෙදර මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානයේ මනෝවිද්‍යා උපදේශක රාගම හොරපේ ශ්‍රී සුදර්ශනා රාමාධිකාරී රාජකීය පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද උඩවලවේ මහින්ද ස්වාමින් වහන්සේ.
අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් නොපමාව අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 01-2-62-71-40. මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්මශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.